සියලුම දෙනා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපේ අරුණ ටීවී YouTube channel එකට ඔව් අද අපි කතා කරන්නේ බොහෝ දෙනා අහලා තියෙන නමුත් අඳුනගන්න බැරි අපිට එදිනෙදා පරිසරයෙන් හම්බුණාට අඳුරගන්න බැරි බැබිලසාකේ පිළිබඳව. අද මේ වීඩියෝ එක බැලුවට පස්සේ නම් ඕගොල්ලන්ට බැබිලසාකේ පරිසරයේ අය තිබ්බොත් දැක්කොත් අඳුරගන්නට ලැබේ. මුලින්ම අපි වෙනද වගේම ඔබට ආරාධනා කරනවා අපේ අරුණ ටීවී YouTube channel එක තාම ඔබ subscribe කරලා නැත්නම් දැම්මම පල්ලෙහා තියෙන subscribe button එක press කරලා ඒ වගේම bell සලකුණත් press කරලා තියාගන්න. මොකද මේ වගේ අපි දාන වටිනා වීඩියෝ ඔබට දිගටම නැරඹීමේ හැකියාව ලැබෙනවා ඒ මගින්. හොඳයි අපි බලමු අද බැබිලසාකේ පිළිබඳව විස්තර ටිකක්. මේ බැබිල කියන්නේ කියද්දිම දන්නවා ඇත්තටම අපේ හෙළ වෙදකමේ සිංහල වෙදකමේ නැතුවම බැරි සාකයක් තමයි බැබිල කියන්නේ. ඒ වගේම අපි අහලා තියෙන දෙයක් තමයි මේ බැබිල මල් කන්න ණය හරි කැමති කියලා. නමුත් මේකේ සත්‍ය අසත්‍යතාවය නම් අපි දන්නේ බැබිල මල් කන්න ණය හරි කැමති කියලා අපි අහලා තිනවා. දැන් ණයාට අඳුකොළ ණයාට අඳුකොළ වගේ කියන්නේ ණයා කැමති නෑනේ. දැන් බැබිල කියන්නේ ණයා කැමති සාකයක් කියලා තමයි සාමාන්‍යයෙන් ගැමියන්ගේ පිළිගැනීම තියෙන්නේ. මේ බැබිල අපි ගත්තොත් එහෙම ඇත්තටම බැබිල වර්ග කීපයක් තියෙනවා. විශේෂයෙන්ම බෙහෙත් බැබිල, සුළු බැබිල ආදී නම් වලින් හඳුන්වන හීම් බැබිල වගේ බිම දිගේ දුවන ඒ වගේම පොළවෙන් ඉස්සිලා වැඩෙන කුඩා පඳුරු ආකාර වාර්ෂික හෝ බහුවාර්ෂික පැලෑටියක් තමයි මේ විවිධ ආකාරයට මේක හැදෙනවා මේ බැබිල කියලා කියන්නේ. සාමාන්‍යයෙන් මීටර් භාගයක් ට පොඩ්ඩක් වැඩියෙන් වගේ උසට හැදෙනවා. අතු මීටර් එකමාරක් විතර දිගට සාමාන්‍යයෙන් වර්ධනය වෙනවා හොඳ සරුවට වැඩෙන සාකයක්. පත්‍රය සරල පත්‍ර තමයි අපිට දැක ගන්න ලැබෙන්නේ සෙන්ටිමීටර් එකකට අඩුයි. ඇත්තටම සෙන්ටිමීටරයක් විතර දිග පත්‍රත් සමහර විට අපිට දැක්නට ලැබෙනවා. පත්‍ර හැඩය ප්‍රත්‍යණ්ඩාකාර කියලා අපි කියනවා. ඇත්තම් විට මේක විජ්ජනීය ආකාරات වෙන්නට පුළුවන්. ඒ වගේම අපි ගත්තොත් මේ බැබිල දැන් අපි බාහිර ස්වරූපයනේ අපි කතා කරේ. එතකොට අපි ගත්තොත් එහෙම මේ බැබිල වල ඖෂධීය ගුණය කොයි වගේද කියලා ඉදිමු උන්මාද බඩවැල් වල ආබාධ රක්ත පිත්ත මුත්‍ර අඩස්සිය මුත්‍ර බද්ධ පිත්ත ජවර ප්‍රදර ආදී රෝග සඳහා ප්‍රතිකාර කිරීමට හීම් බැබිල සාකයේ මුල් කොළ ඇට සහ සම්පූර්ණ සාකයමත් භාවිතා කරනවා. හීම් බැබිල නාඩි බලකාරක නාඩි වැඩෙන්න තව නාඩි හොඳට වැඩ කරන්න මේක හීම් බැබිල ඉතාම යෝග්‍යයි. ඒ වගේම මුත්‍රාකාරක ඉදිමුම් සමනය කරන වේදනාස්ථාපන ඒ කියන්නේ වේදනාව නසන සුක්‍ර වඩවන රත් පිත සමනය කරන ඇසට හිතකර ආදී ගුණ රසකින් මේ බැබිල යුක්ත වෙනවා. ඒ ගුණ වලින් යුක්ත වෙනවා බැබිල. සාමාන්‍යයෙන් අපි ගත්තොත් මේ බැබිල වල විශේෂයෙන්ම මට කියන්න බැරි වෙච්ච එකක් තමයි මේකේ මල් ගැන. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේකේ මල් කක්ෂීයව පිහිටන ලා කහපාටට හුරු තැඹිලි පාටක් තමයි තියෙන්නේ මේ මල් වල. පොඩි මලක් ඇත්තටම ලස්සනයි පොඩි මලක්. ඒක මේ කැපිලා පේනවා. මොකද කහපාටට හුරු තැඹිලි පාටක් මේ මල. මල් නටුව සෙන්ටිමීටර් එකක ඉඳන් සෙන්ටිමීටර් භාගයක් විතර දිගින් යුක්ත වෙනවා. ඵලය කොටස් 10කට පමණ බෙදිලා තියෙන ඵලයක් තමයි තියෙන්නේ. හීම් බැබිල සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම වෙනම විශේෂයක් ලෙස තමයි හඳුනාගෙන තියෙන්නේ මේ විදිහ හීම් බැබිල. ඒ වගේම කියන්න ඕන මේ හීම් බැබිල වල උපවිශේෂයක් බැබිල වල උපවිශේෂයක් විදිහට තමයි මේ හීම් බැබිල සලකන්නේ. එතකොට හීම් බැබිල තමයි ඇත්තටම මේ දැන් මේකේ ඖෂධීය ගුණයනොත් සාමාන්‍යයෙන්
ඊම් බැබිල ඉහලින් තියෙනවා. ඒ වගේම වනශෝධනයට සම්පූර්ණ සාකේම තම්බා පෙරාගත් ජලය භාවිතා කරනවා. අධික රුධිර පීඩනයට මල් කසාය හෝ පාන්ටේ යොදා ප්‍රතිකාරය කරනවා. පක්ෂඝාත, අර්ධිත වැනි වාත රෝගවලට සහ ඉදිමුම් සඳහා මුල් කසායද, අන්ත්‍ර වෘද්ධියට සහ රත්පිතට මුල් කිරි කසායද දෙනවා. මුත්‍රා අඩස්සියට හීම් බැබිල මුල් පොතු චූර්ණය හෝ මුල් කසාය යොදා ගන්නවා. වාතය නිසා හටගත් වේදනාවන්ට මල් තම්බල බොන්නට දීමත් සිද්ධ කරනවා. ඒ වගේම පිත නිසා හටගත් උණට සහ සන්ධි වාතය නිසා හටගත් උණට මුල් කසාය ගුණදායකයි කියලා තමයි සඳහන් වෙන්නේ. සීත ජ්වරයට හීම් බැබිල මුල් හා ඉඟුරු කසාය කර බීමට දීම සිද්ධ කරනවා. ප්‍රදර සහ මුත්‍ර බද්ධයට හීම් බැබිල මුල් චූර්ණය වරකට ග්‍රෑම් 45ක් බැගින් මී පැණියෙන් අනා කා කිරි බීමට නියම කරලා තියෙනවා. බැබිල කොළකැඳ අපි ගත්තොත් බැබිල කොළකැඳ වලටත් ඊටමත් යෝග්‍යයි. මොකද මේක ඖෂධීය ගුණයෙන් බොහොම පොහොසත් සාකයක්. තරමක් සෙවල සහිත බැබිල කොළ පමණක්ගෙන කැඳ සෑදීමට අපහසු නිසා එයට හාතාවාරිය වැනි රළු කෙඳි සහිත කොළ වර්ගයක් එකතු කර ගැනීමෙන් මිරිකා යුස ගැනීමට පහසු වෙනවා. යමෙකුට යම් ක්‍රියාවක් වැරදි අපහසුතාවයට පත් වූ විට අපි කියනවා බැබිල ගහේ අපි කියන්නේ ඔකට සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන වචනේ කියන්නේ නැතුව අපි කියමු අපි මලපහ කරනවා කියලා කියන්නේ. අන්න ඒ වගේ බැබිල ගහේ එහෙම මලපහ කරපු බලලා වගේ කියලා සාමාන්‍යයෙන් ප්‍රස්තාපිරලුකුත් තියෙනවා. ඕකට දැන් මේ වචනේ නෙමෙයි සාමාන්‍යයෙන් ගැමි වෙනවා පාවිච්චි කරන්නේ. මම මේ වෙලාවේ මේ වචනේ කියන්න කැමති නෑ. අන්න ඒ වගේ ප්‍රස්තාපිරලුකුත් තියෙනවා. මොකද බැබිල ගහ ඔහොම පාත් කරලා තියන්න බෑ. ටක් ගාලා මේක ඍජු වෙලා එනවා. කෙලින් වෙලා එනවා. අන්න ඒ ඒකින්ද තමයි මම හිතන්නේ ඒකට ඒ වගේ කිරුලක් පිරුලක් හැදෙන්නත් හේතු වෙන්නේ ඇත්තේ. බලලාට ජෛවීව ලැබෙන පුරුද්දක් වෙන්නේ මලපහ කරාට පස්සේ ඒක වහලා දාන එක. බලලෙක් හදිසියේවත් බෙහෙවින් අතු බෙදුණු පඳුරක් වැනි හිහිම් බැබිලි ගහක් මත මලපහ කළොත් තම ජෛවීය පුරුද්ද ඉටු කරගත නොහැකිය බෙහෙවින් අපහසුතාවයට පත්වන හේයින් අන්න ඒ ආශ්‍රයෙන් තමයි මේ ප්‍රස්තාව පිරුලත් ඇත්තටම හැදිලා තියෙන්නේ. එහෙනම් අපි අදට අපේ වීඩියෝ එක සමුගන්න තමයි බලාපොරොත්තු වෙ. ඒ වගේම ඔබට අවසාන වශයෙන් උත් අපි මතක් කරනවා මේ වගේ වටිනා වීඩියෝ දිගටම නැරඹීමට අපිව subscribe කරලා අරුණ TV YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඔබට සුබ දවසක්.